කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. එළමෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අදින් ආරම්භ වුණා. ඊට සුදුසුකම් ලබා ඇති තැපැල් ඡන්ද දායකින්ගේ සංඛ්‍යාව 712,319ක්. සිරු දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු, පොලිස් කාර්යාල සහ පොලිස් ස්ථානවල සේවය කරන සියලු කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අද දිනය වෙන් කර තිබෙනවා. සලකුණු කරන අවස්ථාවක කිසිදු වෙලාවක තමන් විසින් සලකුණු ලද ඡන්දය පිළිබඳව වෙන කිසියෙක් දැනගෙන අවස්ථාවක් නිසා ඒ ප්‍රදර්ශනය කිරීම ඒ ඡායාරූපගත කිරීම වැනි කාරණාවලි වලකින් ලෙසම ගෞරවයෙන් ලස්නවා. මේ තැපැල් ඡන්ද අවස්ථාව ලබා දීලා තියෙන රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවකයන්ට මම විශ්වාස කරනවා ගෞරවනීය රාජ්‍ය සේවක කටයුතු කරන ඔබ ඒ රාජ්‍ය සේවක ගෞරවයට ගැළපෙන ආකාරයට ඔබගේ හැසිරීම රටාව ඡන්ද සලකුණු කිරීමේ ස්ථානයේදී යොදා ගනී කියන්නේ යම් ලෙසකින් ඔබට මේ දින තුනදී තමන්ගේ ඡන්දය පාවිච්චි කරන හැකියාව ලැබනවා නම් තමන්ගේ සේවා ස්ථානය තුලදී ඔබට නැවත අවස්ථාව ලබා දෙනවා 11 සහ 12 කියන දින දෙක තුලදී. හැබැයි මේ 11 සහ 12 කියන දින දෙක තුලදී ඔබට ඡන්දය පාවිච්චි කරන සිදුවන්නේ ඔබගේ සේවා ස්ථානයේ ඔබගේ සාධකලාරයේ ඉදිරියේ නොවේ. ඔබගේ කාර්යාලයේ පිට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අප විසින් පත් කරන ලබන සහකාර්තේරින් බාණිලාරයක ඉදිරියේ තමයි ඔබගේ ඡන්දය සලකුණු කිරීම සිදුවන්නේ. මේ නිසා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා කිසිදු සාධාරණ හේතුවක් නැතුව ඔබගේ නොවැළැක්කේ හේතුවකින් හැර ඔබගේ නියමිත දිනයේදී මෙදී ඔබගේ තැපැල් සලකුණු කිරීමෙන් කටයුතු කරන්න. ප්‍රතිපත්ති ප්‍රකාශ කියවා බලා නිවැරදි තීරණ ගැනීමේ සංස්කෘතියක් තිබෙන බවක් අපට එතරම් දිස්වන්නේ නැහැ. කරුණාකර සංසන්දනාත්මක විග්‍රහයකට යන්න. ශ්‍රී ලංකාවේ අනාගත දිශානතිය පිළිබඳව, ආර්ථිකය පිළිබඳව, සෑම කරුණක් පිළිබඳවම තැන්පත්ව සිතා බලා කරුණු අධ්‍යයනය කොට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉතාමත්ම කාරුණිකව මතක් කරනවා. රටක් ලෙස අපට වැදගත් වන්නේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳව සංසන්දනාත්මකව විග්‍රහයකට ගොස් ඒවාට අනුකූලතාවය දැක්වීම. සෙසු සියලුම රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්දය සඳහා වෙන් කර ඇත්තේ හෙට සහ අනිත්‍යා යන දිනෙනුයි. එම දින දෙකේදීම ඡන්දය ප්‍රකාශ කරනු හැකි තැපැල් ඡන්ද දායකින්ට ඒ සඳහා ලබන 11 සහ 12 යන දිනයන් වෙන් කර ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.